පාර දිගේ කතාවට ආදරය කරනවා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි video එකෙන් කතා කරමු ඉදිරියට රෙහන්ගේ අම්මටයි නංගිටයි ගෙදරින් යන්න කියලා කිව්වට පස්සේ තමන්ගේ පන්ති ආරක්ෂා කරගන්න ඊළඟට සරණේ මේ දෙන්නට කියන දේ නිසාම රෙහන් කවදාවත් ඒ කියන්නේ ඉදිරියට සරණිව විශ්වාස නොකරන තැනට පත් වෙන්නේ කොහොමද කියන දේ මං ඔයාට මේ වීඩියෝ එකෙන් කියන්න කැමැත්තෙන් මඟ බලාගෙන ඉන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ඔයාටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් ඔයා දන්නවා ඒ තමයි සරණි කියලා කියන්නේ. තමන්ට කරදරයක් හිරිහැරයක් තමන්ගෙන් රෙහන්ව අහිමි කරන්න ඈත් කරන්න උත්සාහ කරන ඕන කෙනෙක්ට ඕනෑම කරදරයක් කරලා රෙහන්ව තමන්ගෙම කරගන්න උත්සාහ කරපු සහ ඉදිරියට ඒ තමන් කරගත්ත කෙනාව හැමදාමත් තමන්ගේ කරලා තියාගන්න ගොඩක් මහන්සි වෙන කෙනෙක්. ඉතින් කොටින්ම කියනවා රුක්ෂානට වත්සලාට ඇතුළු මේ හැමෝටම පහර දුන්නෙත් ඒ වගේම රීටට රුවනට මේ තරම්ම කටින් ගැහුවෙත් වෙන හේතුවක් නිසා නෙවෙයි. සර්ණි ගොඩක් බය වුණා. ඒ බය වෙන්න හේතුව මොකක්ද? ඒ වෙන කිසිම දෙයක් නෙවෙයි. රෙහන් තමන්ට අහිමි වෙයි කියලා. ඉතින් කොහොමනක් දැන් මේ සිදුවීම් අතර කැම මේසේදී රෙහන් කියන්නේ තමන්ගේ පන්ති ආරක්ෂා කරගන්න අනිවාර්යයෙන්ම තමන්ගේ ගෙදරින් යන්න කියලා. ඉතින් මෙතනදී සරණි අනිවාර්යයෙන්ම රෙහන්ගේ අම්මටයි නංගිටයි වැඳලා අනිවාර්යයෙන්ම ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ තමයි රෙහන්ව දාල යන්න එපා කියලා. දරුවෙක්ට අම්මෙක් තාත්තෙක්ගේ වටිනාකම හොඳ ආකාරම තේරෙනවා කියලා. අනිත් එක තමන්ගේ අම්මවයි තාත්තවයි නැති වුණාට පස්සේ තමන්ට ඒ දුක ගොඩාක් දැනනවා කියන දේ කියාවි. විශේෂයෙන්ම තමන්ගේ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. ඒ වගේම තමන්ගේ අම්ම ඉන්නේ වෙන රටක. ඉතින් තමන්ගේ අම්ම කතා කරන්නවත් නැහැ. එතකොට රෙහන්ගේ අම්මයි තමයි තමන්ගේ අම්මා. ඉතින් විශේෂම දේ කිව්වොත් එහෙම තමන්ට තමන්ගේ අම්ම නැති අඩුව පාඩුව පුරවන්න ඕන රෙහන්ගේ අම්මා. ඉතින් ඒ නිසා මේ ගෙදරින් යන්න එපා කියන දේ අනිවාර්යයෙන්ම සරණේ. බොරුවටත් එක රෙහන් ඉදිරිපිට කියාවි කියලා අපිට විශ්වාසවන්තව බලාපොරොත්තු වෙන්න දැඩි හැකියාවක් තියෙනවා කියන දේ මේ මොහොතේ කියන්නම මම අවස්ථාවක් කරගන්නවා. ඉතින් ඔයා හිතන්නකෝ විශේෂම දේ ඒ කියන්නේ රෙහන්ට දෙපැත්ත ගැනම සැකයක් තිබුණා. හැබැයි දැන් ඉදිරියට සරණ ගැන කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ. මොකද දැන් රෙහන්ගේ අම්මයි නංගි යනවා කියලා කිව්වට පස්සේ රෙහන් යන්න කියලා කිව්වට පස්සේ සරණ සතුටු වෙන්න ඕනේ. හැබැයි සරණ ඉන්නේ වෙනදටත් දුකෙන්. ඉතින් ඒ නිසා තමන්ගේ අම්මයි නංගි සරණට කරන වෙනස්කම් සරණ කවදාවත් තමන්ගේ අම්මටයි නංගිටයි කරන්නේ නැහැ කියන ඒ නිගමනයට මෙන්න මේ අවස්ථාවේදී රෙහන් පැමිණේවි කියලා තමයි අපිට විශ්වාස කරන්න ලැබෙන්නේ.